హీమర పత్రమ మునాద గాని ప్రమాణాత్మక యోగ్య సాక్షి గాని ఏ లబాగన్న సాక్షి మతమమ సాహీమకట పత్వేలా వార్తావ యాలి అణువం ప్రమాణయ మే హొందట బలన్న మేక ప్రతి అణువం మట్టమ 70යි 70 ఇందల మెతంట అడు వెన్నే కొహమద కెన్నే రందవా గనిమే బదు అడు కరాట పసేక అవసాన బద్దక్ వెన అవస్థావకుత్ తీన අවසාන බද්දක් වෙන අවස්ථාවක් තියෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හැබැයි මේ නිවුස් කියන කැටගරිය තුළ තමයි මේක තියෙන්නේ මිනිස්සු නිවුස් බලනකොට මංචි කියන බ්‍රෑන්ඩ් එකක් ඔටෝමැටිකලි ප්‍රොමෝට් වෙනවා දැන් ඔයාලට පුළුවන් දැන් උදාහරණයක් අපි ඔය දැකලා තියි ආවේණික අවදානම සහ පාලන අවදානම කියන දෙකට අපි කියනවා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශන අවදානම කියලා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශන අවදානම प्रमाणात्मक सावध्य प्रकाशन अवधान आवेनिक अवधान सह पालन अवधान के देखा कदम के प्रमाणात्मक सावध्य प्रकाशन अवधान परिचय वनगणकाधिकारी के परिचय दिना आवश्यकता वनगणकाधिकारी को नाट पास अड़पुर आगे वे पटना परिचय दिन इतने परिचय दिन आचार धर्म संग्रह सी को अधिकारियों कलमणाकरणी करो ना मूल्य प्रकाश विश्वास कोटसीमेंट अदगत्नी कोटसीमेंट अदगत्न इतना मे विघन के विघन मत प्रकाश की विश्वास वरीना मूल्य प्रकाश वाले इक प्रधान वासी लड़ने कोटसीमेंट ना कोटसीमेंट पड़ा උලුෂම පය ගන්න 50000යි එහෙනම් මොකද්ද ඒකෙන් කියවෙන්නේ ඇත්තටම එක ශ්‍රම පයක් වැඩ කරා නම් එක ශ්‍රම පයකින් අපි නිෂ්පාදිතයක් හැදුවා නම් නිෂ්පාදනය කරා නම් එම නිෂ්පාදිතයට රුපියල් 2ක පොදු කාර්ය ඇතුළත් විය යුතුයි ඒකයි එකෙන් කියන්නේ හරියට තේරුම් ගන්න මම මේ කියපු දේ तेरे ना आई विडी पास तो मैं बेलुआ राइट मशीन वाले हे मने में महान ने गुडा यंत्र वाली महान ने महान है मशीन वाली ए ना ओया हिता ना मशीन दे पार तो मिल दी मशीन दी है ना वा मशीन पहला लक्ष्य क्या ने रंधवा के नी में बतू අඩු කරාට පස්සේ ආපහු ඒ ආදායම් මාර්ගයේ ආදායම් මුලාශ්‍රේ නැවත වතාවක් බදු වෙන්නේ නැහැ. ඒක අවසාන බද්දක් නම් උදාහරණයක් ඇවිල්ලා මොකද්ද? ලාභාංශ. තනි පුද්ගලයෙක්ට වේවා, හවුල් ව්‍යාපාරයකට වේවා, සමාගමකට වේවා මේ ඇවිල්ලා රඳවා ගැනීමේ බදු අඩු කරාට පස්සේ හම්බ වෙන ලාභාංශ කියන්නේ අවසාන බද්දක්. එහෙම නැත්නම් නැවත වතාවක් බදු නොවේ. මේකේ ළමයි ශුන්‍ය අනුපාතයකදී වාට යදවුම් බද්ද ක්ලේම් කරත හැකි යදවුම් බද්ද ක්ලේම් කරත හැකි මේ නිදාස අපයුමේ ක්ලේම් කරන්න බෑ දැන් ඊට පස්සේ මේ නිමවුම් බද්දනේ ඊට පස්සේ අපි වෙනම ගන්න ඕනේ මොන බද්දද යදවුම් බද්ද වෙනම අපහු ගන්න ඕනේ ඔයා යදවුම් බද්ද රයිට් කොහොමද යදවුම් බද්ද ගන්න කාර්තු විස්රාම වැටුප විතරයි නැත්නම් උදාහරණයක් විතර ඔයා හිතන්න ඔයා රජයේ ආයතනයක ඩිරෙක්ටර් කෙනෙක් කියලා ඒ හම්බ වෙන වැටුප ගන්නවා නිදහස් වෙන්නේ රජයෙන් හම්බ වෙන විස්රාම වැටුප තමයි ඊළඟට තියෙන सर्च इंजिन එක ප්‍රධානම කාර්යය. ඔයා දෙන වචනට අදාළ අපි තුන් අපි ගහනවා කියලා buy
Apple 12 sorry 12 Pro කියලා. එතකොට මේකට අදාළ results තමයි ඔයාලට එන්නේ. Apple එකෙන් order කරන්න පුළුවන්. තනිකර එක එක අනිත් companies වලින් Genius Mobile Hotel කේ ඔයාලට purchase කරන අදාළ දේවල් තමයි එන්නේ. ඒක තමයි මේ search engine එකේ කාර්යභාරය. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය දේවල් හොයලා දෙන එක. අපි ඔබිතොත් වෙන මොන මාර්ගයන් හරහට ගොඩක් track කරන්න පුළුවන්. දශමයට හොයන්න පුළුවන්. ඔයා කොහෙද කින්ද මන්ද මොනවද කරන්නේ? ඔයා පාවිච්චි කරන phone එකේ ඉඳන් පව අපි track කරන්න පුළුවන්. මට වුණා මට ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න පුළුවන් කොළඹ ඇතුලේ Apple phone use කරන කට්ටිය විතර මගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පේන්න කියලා. එච්චර දුරට අපිට define කරන්න පුළුවන්.